හැබැයි මේ කෙවත්ත කරගෙන යනකොට අපිට විවිධ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද උදේ මම කෙවත්ත රවුමක් යද්දී මට මම තවන් කළ වම්බටු පැලවල කුංචි ප්‍රශ්නයක් හඳුනා ගන්න ලැබුණා. ඉතින් මම හිතුවා ඒ තත්වය ඒ ප්‍රශ්නය ඔයාලත් එක්ක මේ විදියට බෙදා ගන්න ඕන කියලා. හරි අපි එහෙනම් ඒ පැත්තට ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා වම්බටු තවන් කළ පැලවලට. හොඳයි යාළුවනේ මේ තියෙන්නේ මම මගේ කෙවත්තේ වගා කරන්න තවන් කරලා හදාගත්ත පැල වර්ග ටික. එතකොට මෙන්න මේ පැල පරික්ෂා කරලා බලනකොට ඔයාලට මේ මැදින් තියෙන මගේ වම්බටු පැල ටිකේ ප්‍රශ්නයක් පේනවා ඇති. ප්‍රශ්නයක් හඳුනා ගන්න පුළුවන්. ඔව් අපි තව ටිකක් ලං කරලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මේ වම්බටු කුඩා පැලවල මේ පත්‍රවල සුදු පාටට ඉරි වගේ සටහන් වෙලා තියෙනවා. මේ කොළයෙත් ඒ තත්ත්වය වැඩිපුරම දකින්න ලැබෙනවා. ඒ වගේම මේ යටපත්‍රවලත් ඒ හානිය පේන්න තියෙනවා. හරි දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? යාළුවනේ මේ හානිය අපිට හඳුන්වා දෙන්නට පුළුවන් පත්‍ර කණින්නාගේ හානිය කියලා. මෙයා පරිබෝධකයෙක්. එතකොට මෙයාගේ හානිය වැඩිපුරම සොලනේසිය කුලයේ භෝගවලට විශේෂයෙන්ම කුඩා පැලවලට තවාන් කාලයේදී වැඩිපුර දකින්න ලැබෙනවා. එතකොට මේක වම්බටු වලට විතරක් නෙවෙයි සොලනේසි කුලයේ තක්කාලි මාළු මිරිස් වගේ භෝගවලත් අපිට නිතර දෙවේලේ හමු වෙන පරිබෝධහානියක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මෙයාගේ සුහුඹුල් සතා මම මේ සඳහන් කළ පත්‍ර කණින්න මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ ලීෆ් මයිනර් කියලා. මේ පත්‍ර කණින්නාගේ සුහුඹුල් සතා ඇත්තටම කුඩා කෝඳුරුවෙක්ගේ ප්‍රමාණයේ මැස්සෙක් අපිට පියවිහට පේනවා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ හානිය අපේ ගොවි මහත්තරුණන් හඳුන්වන්නේ සිතියම් පණුවගේ හානිය කියලා. ඉතින් සිතියම් පණුවා කියලා ගොවි මහත්තවරු වැඩිපුර හැඳින්වුවට ඇත්තටම පත්‍ර කණින්නා කියන නම තමයි වඩාත් නිවැරදි වෙන්නේ. ඒ වගේම කියන්න ඕන මීට වසර කිහිපයකට කලින් මේ පත්‍ර කණින්නාගේ හානිය ඉතරම් අපිට දකින්න ලැබුණ නැහැ. විශාල හානියක් සිද්ධ කළේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට මේ පත්‍ර කණින්නාගේ හානිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තිබෙනවා, වර්ධනය වෙලා තිබෙනවා. වගා කරන ගොඩක් භෝගවලට මෙයා හානි කරන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන් පත්‍රවලට විතරක් නෙවෙයි තක්කාලි වල වගේ මෑත කාලයේ තක්කාලි ගෙඩිවලටත් මෙයා හානි කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මම සඳහන් කළා මේ පලිබෝධකයාගේ සුහුඹුල් සතා කෝඳුරුවෙක්ගේ ප්‍රමාණය ගන්න කුඩා මැස්සෙක් කියලා. එතකොට මේ මැස්සගේ ගැහැණු සතා ඇවිල්ලා මෙන්න මේ පත්‍ර විදලා බිත්තර දැමීම සිද්ධ කරනවා. එතකොට මේ බිත්තර දැමීම සිද්ධ කරන්නේ පත්‍රයේ උඩු සහ යටි ස්තර අතරට. එතකොට මේ බිත්තර වලින් කුඩා කීටයන් නැති වෙනවා. ඒ කීටයන් මේ පත්‍රයේ උඩ සහ යට ස්තර අතරේ තියෙන ස්තරය ආහාරයට ගැනීම සිද්ධ කරනවා. අන්න ඒ නිසා තමයි මේ විදියට සුදු පාටට ඉරි ආකාරයෙන් දකින්න ලැබෙන්නේ. එතකොට මේ ඉරි වලින් පෙන්වන්නේ මේ කීටය ගමන් කළ මාර්ගය. ඒ වගේම මේ කීටයන් පිට වෙන්න කලින් අපි පරික්ෂා කරලා බැලුවොතින් මේ උමං මාර්ගවල කෙළවරේ අපිට ලාකහපාට කුඩා කීටයන් හඳුනා ගන්නටත් පුළුවන් සමහර අවස්ථාවලදී. හරි ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ පලිබෝධකයාගේ හානිය අපි නිවැරදිව පාලනය කරගන්නේ කියන එක. එතකොට මේ හානිය පාලනය කරගන්න තියෙන පළවෙනිම වක්‍රමේ තමයි මේ වගේ මේ පලිබෝධකයා හානි කළ පත්‍ර අපිට දකින්න ලැබෙනව නම් ඒ පත්‍ර අපි කඩලා ඉවත් කරන්න ඕන. එතකොට මේ මගේ අතේ තියෙන හානියට ලක්වෙච්ච පත්‍රයක්, පත්‍ර කණින්නගේ හානියට ලක්වෙච්ච පත්‍රයක්. එතකොට මේ පත්‍ර අපි කඩලා ඉවත් කරන්න ඕන වගාශේෂයෙන්. ඒ වගේම ඉවත් කරලා විතරක් මදි මේවා පුළුස්සා දමන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් මොකද මේ වයින් නැවතත් ජීවන චක්‍රය සම්පූර්ණ කරගෙන සූඹුල් මැස්සන් නැවතත් පරිසරයට නිකුත් වීම සිද්ධ වෙන නිසා. ඒක නිසා මේවා කඩලා එක තැනකට එකතු කරලා ගිනි තැබීම වඩාත් යෝග්‍යයි නිර්දේශ කරනවා. ඒ වගේම තමයි අපිට ගෙවත්තේදී කෘෂි රසායන භාවිතා කිරීම අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් අඩි 2.2 අඩි 1.2 වගේ ප්‍රමාණයට සකස් කරගත්ත කහපාට පොලිතින් අරගෙන ඒ කහපාට පොලිතින් වල ග්‍රීස් ආලේප කරලා ඒ පොලිතින් උගුල් අපිට අපේ වගාශේෂයේ එහෙම නැත්නම් ගෙවත්තේ ස්ථානගත කරන්න පුළුවන් ගෙවත්තේ ඉඩකඩ තියෙන විදියට. එතකොට මේ සූඹුල් සතුන් ඒ කහපාටට ආකර්ෂණය වෙනවා. ඔවුන් ආකර්ෂණය වෙලා ඒ ග්‍රීස් වල ඇලීම සිද්ධ වෙලා ඔවුන් විනාශ වෙනවා. එතකොට ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් එක්
උපක්‍රමයක්. ඒ වගේම මේ පරිබෝධකය පාලනය කරන්න අපිට වගාශේෂ්ත්‍රයේ සනීප ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි වගාශේෂ්ත්‍රයේ පිරිසිදුව පවත්වා ගන්න ඕන. අපද්‍රව්‍ය කැලිකසල වගාශේෂ්ත්‍රයේ තියන්න හොඳ නැහැ. ඒවා තියෙනවා කියන්නේ මේ සතුන් මේ පරිබෝධකයෙන් වැඩිපුර බෝ වීම සිද්ධ වෙනවා. ඒක නිසා වගාශේෂ්ත්‍රයේ සනීප ආරක්ෂාව පිළිබඳවත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේ පරිබෝධකයාගේ හානිය පාලනය කරන්න. ඒ වගේම තමයි අපි දකිනවා යාළුවනේ සමහර වෙලාවට අපේ ජනතාව වැඩිපුර යූරියා පොහොර භාවිතා කරනවා. ඉතින් මේ යූරියා පොහොර භාවිතා කිරීම නිසා මේ පැල ගොඩක් මෘදු වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ පැලවල තියෙන මාංශල ගතිය වැඩි වෙනවා. එතකොට එහෙම වුණාමත් මේ පරිබෝධකයන්ට ඒක හිතකර තත්වයක්. ඒගොල්ල වැඩිපුර ආකර්ෂණය වෙලා මේ පැලවලට හානි කිරීම සිද්ධ කරනවා. ඒක නිසා ඔබ යූරියා පොහොර වැඩිපුර භාවිතා කරන්න එපා කවදාවත් වගාවට. ඒ වගේම විශේෂයෙන් කියන්න පුළුවන් අපිට පරිබෝධ නාශකයක් විදියට කෘමි විකර්ශකයක් විදියට භාවිතා කරන්න පුළුවන් කොහොඹ ඇට නිස්සාරකය. ඉතින් ඔබ දන්නවා කොහොඹ ඇට නිස්සාරකය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් කොහොඹ ඇට නිස්සාරකය හදාගෙන කොහොඹ ඇට නිස්සාරකය මේ පත්‍රවල හොඳින් දෙපැත්ත තෙමෙන විදියට ස්ප්‍රේ කිරීම අපිට තවත් එක් උපක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ පරිබෝධකයාගේ හානිය පාලනය කරන්න. ඔවුන් විකර්ශනය වීම සිද්ධ වෙනවා කොහොඹ ඇට නිස්සාරකය භාවිතා කිරීම නිසා. හොඳයි, ඉතින් යාළුවනේ ගෙවතු වගාවක් නිසා මම කොමිනාශක පිළිබඳව කතා කරන්නේ නැහැ, නිර්දේශ කරන්නෙත් නැහැ. හැබැයි ඔබ ආර්ථික වගාවක් කරනවා නම් ඔබට මේ හානිය පාලනය කරගන්න බැරි මට්ටමටම යනවා නම් අන්න ඒ අවස්ථාවේදී විතරක් ඔබට ඇබමැක්ටින් කියන රසායනිකය තියෙන කෘමිනාශකයක් මේ හානිය පාලනය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ හානිය ඇත්තටම විශාල මට්ටමකට යන්නේ මෙයා වැඩිපුර පත්වලට හානි කළොත්. එතකොට ප්‍රභාසංශ්ලේෂණය වීම සිද්ධ වෙන්නේ නැහැ පත්වල. ප්‍රභාසංශ්ලේෂණය අඩු වෙනවා. ප්‍රභාසංශ්ලේෂණය අඩු වෙනවා කියන්නේ කෑම නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියන එක. එහෙම වුණොත් අපිට ලැබෙන අස්වැන්න ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඔබේ වගාශේෂ්ත්‍රයේත් ඔබේ ගෙවත්තෙත් මේ හානිය තිබෙන්නට පුළුවන්. ඉතින් මේ උපදෙස් ඔබට මේ හානිය පාලනය කරගන්න වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ අද දවසේ තොන්න ඔබට වැදගත් වෙන තොරතුරක් ඉදිරිපත් කළා කෘෂි නිවුස් YouTube channel එකෙන්. ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න, වීඩියෝ ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ කෘෂි නිවුස් subscribe කළේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඒ වගේම bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද දවසට ඔබෙන් සමගින් යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. නැවතත් මේ වගේම ඔබට වැදගත් වෙන තොරතුරකින් ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ කෘෂි නිවුස් එක්ක එකතු වුණාට අපේ යාළුවෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි.